සම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න. අයිබෝවන් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයයි මේ ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා හඳුනාගත් ආසාදිතයා සහ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් PCR පරීක්ෂණ සිදු කිරීමට පියවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට 3/2 බලයක් අවශ්‍යයි අගමැති කියයි කලාකරුවන් වෙනුවෙන් සජිත්ගෙන් පොරොන්දුවක් ජනතාවට පොදු සේවා ශක්තිමත් කරන ආණ්ඩුවක් හදනවා අනුර කුමාර කියයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පවසනවා එලෙස හඳුනාගත් ආසාදිතයා හා අනෙකුත් රැඳවියන් සම්බන්ධයෙන් PCR පරීක්ෂණ සිදු කරන බවයි අනිල් ජයසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකු COVID-19 ආසාදිතයෙකු ලෙස තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා මෙම පුද්ගලයා කන්දකාඩු හි පිහිටි මද්රව්‍යයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජූනි මාස 27 වන දින වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ වෙත මාරු කර එවන ලද රැඳවියෙක් බවයි විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙලෙස හඳුනාගත් රෝගියා සම්බන්ධයෙන් සහ අනෙකුත් ආශ්‍රිතයන් සම්බන්ධයෙන් PCR පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු සිදු කරමින් පවතින අතර මෙම පරීක්ෂණ සඳහා රිමාන්ඩ් බන්ධනාගාර රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන්ද යොමු කරනු ලබන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ එනමු වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2078 දක්වා ඉහළ ගොස් තිබෙනවා වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතින් අතුරින් පුද්ගලින් 1917 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 150ක් මේ අතර වෛරසය ආසාදනය වූ නාවික හමුදා සමාජිකින් අතුරින් නාවික හමුදා සමාජිකින් 888 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකයේ ප්‍රකාශ කළේ වෛරසය ආසාදිතව තවදුරටත් ප්‍රතිකාර ලැබුණ නාවික හමුදා සමාජිකින් සංඛ්‍යාව 16 දිනේ මේ අතර පවතින වසංගත තත්ත්වයේ හැමේ මෙරටට පැමිණීමට නොහැකිව සෞදි අරාබියේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 281 දෙනෙකු අද පෙරවරුවේ දිවයිනට පැමිණියා ඒ UL 266 තරණ විශේෂ ගුවන් යානයේ පිලිපීනයේ මැනිලා නුවර රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 48 දෙනෙකුද ඊයේ රාත්‍රියේදී දිවයිනට පැමිණි බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. අනතුරුව ඔවුන් PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. කෘෂි කර්මාන්තය නගා සිටුවීම සහ පානීය ජල ගැටලුවට විසඳුම් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ පුත්තලම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට තරඟ වදින අපේක්ෂකින්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පුත්තලම දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වුණා මාදම්පේ තනිවැල්ලේ ප්‍රදේශයේ ජන හමුවකට එක් වූ ජනාධිපතිවරයාට ප්‍රදේශවාසීන්ගෙන් හිමි වුණේ උණුසුම් ප්‍රතිචාරයක්. එදී විශ්‍රාමික ගුරුමවක් විසින් රුපියල් ලක්ෂ 2ක මුදලක් COVID-19 අරමුදලට පරිත්‍යාග කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම සිදු කෙරුණා. මෙතර පුත්තලම බංගදිනිය ප්‍රදේශයේ ජන හමුවකටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා. The sand,
දංකොටුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වූ ජනාධිපතිවරයාට ජනතාවගේ උණුසුම් ප්‍රතිචාර හිමි වූ අතර එෙහිදී ජනතාව තමන්ට පවතින ගැටලු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සිදු කෙරුණා. इनद्रुव बेन्नप्पुव प्रदेश जन हमुकट एक जनाधिपति वर्या जनता समग सुहद पिलिसंदरक निरतवुना लबाग जयग्रहणे रखगनीमट आनुक्रम व्यवस्था विनस्कलयुत भव अग्रामात्ये महिंद राजपक्ष महता पवसनवा ए कोलंब पेवति वेडसटहनकट एक्वेमीन අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් යුතුයකම සංවිධානය විසින් උත්සවයක් සංවිධානය කර තිබුණා. ඒ කොළඹ පදනම් ආයතනයේදී. අපි දන්නවා අපේ රටේ සભ્યත්වයේ සංස්කෘතිය හැදිලා. තියෙන යුතුයකම කියන වචනේ මුල් කරගෙන කිය. දේශපාලන 2005 සිද්දුණු දේශපාලන සිද්ධාමය තුල යුතුයකම කියන වචනේ අවශ්‍ය උනායි කියලා කිව්වොත් ඒක නිවැරදි. අද අපිට තියෙනවා අපි ජයග්‍රහණ රාශියක් කරලා තියෙනවා. ඒ ජයග්‍රහණ ඉදිරියට ගෙන යන්න පුළුවන් ව්‍යවස්ථාවක් තුල ව්‍යවස්ථාවක් අපිට තියෙනවා. ඒ ජයග්‍රහණේ රැක ගන්න ඕන නම් මේ ව්‍යවස්ථාව වෙනසක් ඇති විය යුතුව තියෙනවා අපිට. දාන මිනිස් සංශෝධනය ධාතුන් සංශෝධනය තියලා තින පරිහාස අපි වෙනස් කරන්න ඕන. එමනම් අපිට 3/2ක බලයක් තියෙනවා. 3/2ක බලය අපි ලබා ගත්තේ නැත්නම් අපිට වෙන්නේ 3/2ක බලය ලබා ගන්න යම් යම් අවස්ථාවල අවශ්‍යයි අනවශ්‍යයි අර සැලු අමුද්‍රුගේ වගේ සැලුන් දොරයි ඔක්කොම ඕන වෙනවා. ඉතින් සැලුන් දොර වහගන්න හොඳ හයි ශක්තිමත් යකඩ දොරක් දාගන්න තුනෙන් දෙක බලය දුන්නොත් මම හිතන්නේ ඒක කරගන්න පුළුවන්. මොකද මම හදා වේදිකාවේ කිව්වා වගේ ගෝඨාභය උදේ ඉඳලා හැන්ද වෙනකම් වැඩ කරන්න පුළුවන් හැකියාවක් තියෙන දක්ෂ හැකියාවක් තියෙනවා. ඉතින් එතුමාට දේශපාලනයේ කරන්න වට වඩා වැඩ කරන්න ඉඩ දීලා අපි දේශපාලනය කරන්නයි දැන් ලෑස්ති වෙලා තියෙන්නේ. පක්ෂ දෙකක දෙන්නේ කිදෝ ආණ්ඩු පක්ෂයට ජනාධිපතිවරයාගේ පක්ෂය ආණ්ඩු පක්ෂය හිටියේ නැත්නම් මම හිතන්නේ එතකොට වැඩක් කරන්න බැරි විදිය ගිය මැතිවරණදී පෙන්වුවා. මො වැඩි දෙනා ජාතියක් වශයෙන් අපිට තම මහත් අසීරු තත්යක් ඇති වුණා. ඒ කියන්නේ මේ පාඩුව ඇති වුණේ ජනාධිපති කියන එක අගමැති කරන්නේ අගමැති කියන එක ජනාධිපති කරන්නේ අවසානයේ සිද්ධ වුණේ ඒ අය කුලකාගෙන හිටියා මිසක් රටට වැඩක් කෙරුණේ නෑ. අපි කරපු වැඩ ටික විවුර්ත කරන්නත් භාගයට විවුර්ත කරලා මැනලා ගියා සමහර අය. මෙරට කලාකරුවන්ගේ තිරසර සම්බර්ධනයේ වෙනුවෙන් සුබ සාධන වැඩපිළිවෙලක් තම ආණ්ඩුව යටතේ ක්‍රියාපට නන්වන බව සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කලාපලවේගයේ කලාකරුවන් අතර හමුවක් ඊයේ පස්වරුවේ කොළඹ දීප පැතුණා. මෙම අවස්ථාවට සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහතා ඇතුළු දේශපාලන නියෝජිතින් සහ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් රැසක්ද එක්ව සිටියා. විශේෂයෙන්ම කලා ශාස්ත්‍රයේ සියලුම ශිල්පීන් ද ශිල්පිනියන් වැඩදායි ඵලදායි දේශපාලන සුබසාධන සමාජ සේවා සංවිධානයක් ගොඩනගනවා. අපි අදහස් කරනවා බලයක් නැති කාලයකට මේ සංවිධානයේ සමාජික වී සිටින කලා ශාස්ත්‍රයේ මහත්මීන් වෙනුවෙන් කළ හැකි උපරිම සුබ සාධන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා ඔබ සියලු දෙනාගේම ජන ජීවිත ශක්තිමත් කරන්න. ඒ වගේම රාජ්‍ය බලය ලැබුණු විගස අපි අදහස් කරනවා එදා ජනාධිපතිවරණයේදී කලා ශාස්ත්‍රයත් සමග ගිවිසුමකට එළමුණු ප්‍රසංගික කලා හා සංස්කෘතික ප්‍රඥාමති අප රටේ අනපනත් නීති රීති රෙගුලාසි සහ සුබසාධන ක්‍රියාදාමයන් හරහා රටේ නීතිගත කරලා මේ රටේ කලාකරුවන්ට තිරසර සංවර්ධන සුබසාධන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට අපි අදහස් කරනවා. එක්සත් ජාතික පක්ෂයේ යෝජනාවක් පරිදි බිහි වුණු මේ සමගි ජනබල වේගයේ කලා ශාස්ත්‍රයේ සියලුම දෙනා සම්බන්ධ කරගෙන
අලුත් ගමනක් යන්නට උත්සාහ කරන මේ මොහොතේ මම ඉදරාම පොරොන්දු වෙනවා විශේෂයෙන්ම කලාකරුවන්ගේ අයිතීන් වෙනුවෙන් සුබ සාධනෙ වෙනුවෙන් ඒ වගේම දේශීය කලාවට ලබා දිය යුතු ඒ ප්‍රමුඛතාවය ඒ ලබා දිය යුතු ඉඩකඩ රටේ නීති රීති රෙගුලාසි හරහා ලබා දෙන නැවතත් වරක් මේ රටේ කලාකරුවන්ට එදා ලැබුණු ඒ ප්‍රශස්ත සැලකිලි ඒ රන්වන් යුගයේ අපි සමගි ජන බලවේගයෙන් බිහි කරනවා කියන එක මෙරට ජනතාව අපේක්ෂා කරන්නේ පොදු සේවාවන් ශක්තිමත් කරන ආණ්ඩුවක් ගොඩනැගීම බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා අවකාශ කේන්ද්‍රයේදී ඊයේ පැවති වැඩසටහනකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා ඔබ එකඟද අධ්‍යාපනයට සල්ලි වියදම් කරන්න නැහැ ඔබ එකඟද බෙහෙත් නැති ස්පිරිතාලයකට නැහැ ඔබ එකඟද වවුල් වගේ ඉල්ලිලා යන ප්‍රවාහන සේවයකට නැහැ ජනතාව එකඟ පොදු සේවාවන් ශක්තිමත් වෙන පාලනය ඔබ එකඟද නායකුලෙන් ගලවා ගන්නා පාලනයකට ඔව් හැබැයි සිදු වී තිබෙන්නේ කුමක් ඒ යහපත් සංකල්ප නියෝජනය කරන දේශපාලනයේ විනුවට මැතිවරණයේදී අයහපත් සංකල්ප පිළිබඳ ඕනෑම තරම් ඕනෑමටත් වඩා වැඩි ඒ විනාශය ගෙන දුන් පාලකයා තෝරගන්න ආසන්න මැතිවරණ ගණනාව දිහා බැලුවා අද අපේ රටේ විකෘතිකරණයකට භාජන වී තිබේ ඡන්ද පොලේදී ඉන්න මිනිසත් ඡන්ද පොලෙන් එළියේ ඉන්න මිනිසත් දෙන්නෙක් බවට පත් වෙනවා ඒ නිසා අපි හමුවේ අභියෝගයක් තිබෙනවා ඡන්ද දිනේදී මැතිවරණයේදී ඡන්ද පොලට යන පුරවැසියා සාමාන්‍ය සමාජයේ ඉන්න පුරවැසියා බවට පත් කරන ඒ අභියෝගය ජයග්‍රහණය කළ හැකි වන්නේ ප්‍රබල මතවාදී අරගලය අප සමාජය තුල ඇති කිරීමෙන් විතරයි රවි කරුණානායක මහතා ඇතුළු 6 දෙනෙකු අතරංගුවට ගැනීම සඳහා අනිකුත් කර තිබෙන වරින්තුව ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියෝජන අධිකරණයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා ඒ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද නඩුව කැඳ වූ අවස්ථාවේදී 2016 වසරේ මහ බැංකුව බැඳුම් කර වෙන්දේසියක් තුලින් රුපියල් බිලියන 52කට අධික රජයේ මුදලක් සවද ලෙස පරිහරණය කළේ යයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචන අධිකරණයේ අද තහනම් නියෝගයක් නිකුත් කළා අභියාචන අධිකරණයේ සභාපති විනිසුරු HMD නවාස් ශිරාන් ගුණරත්න සහ සෝබිත රාජකරුණායන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දී තිබෙනවා මෙම පෙත්සම් විභාගයේ අවසන් වනතුරු අදාළ තහනම් නියෝගයේ බලපැවැත්වෙන බවද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළා ඒ අනුව මෙම පෙත්සම් විභාගයේ පැවැත්වෙන කාල සීමාව තුළ රවි කරුණානායක ඇතුළු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගය නිකුත් කිරීමෙන් වළකින ලෙසද මේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත නියෝග කර තිබෙනවා කෙසේ වෙතත් මෙම නියෝගය තුලින් මහ බැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට කිසිදු බාධාවක් සිදු නොවන බවද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නවස් මහතා ප්‍රකාශ කළා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සභාපති විනිසුරුවරයා සඳහන් කර සිටියේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සියලු විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව මෙම තීරණය ප්‍රකාශයට පත් කරන බවයි. ඒ අනුව පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් අද සිට සති 6ක් ඇතුළත ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා එතැන් පටන් තවත් සති 6ක් තුල ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය විසින් නඩුවේ පාර්ශව කරුවන්ට නියෝග කළා. එළපෙන පාර්ලිමේන්තු මහමැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් දෙදස් විස්ස ජනවාරි වෙනකොට තමන්ගේ මූලික වැටුප දෙගුණයක් වෙනකන් සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩි කරලා තියෙනවා. කාර්යාලකාරී සහායකගේ ඉඳලා අමාත්‍යංශ ලේකම් දක්වා හැම කෙනාගේම වැටුප දෙගුණයක් දක්වා අපි වැඩි කරලා තියෙනවා 107.5කින්. මේ 2016 ඉඳලා විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ට මේ විශ්‍රාම වැටුපට ජනවාරි මාසෙ ඉඳලා එකතු වෙන්න අපි සකස් කරලා තිබුණේ මේ වැඩිවීම මේ රජය නවත්තලා තියෙනවා. අපි ජනවාරි මාසයේ ගෙවන්න තිබුණු වැටුප වහම ගෙවන්න කියන එක තමයි අපි රජය මේ වෙලාවේ බල කරන්නේ. ජනමතයේ තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු පොහොට්ටු ජයග්‍රහණය
පාලනය කරන්න ඉන්නවා නම් ඒකත් තෝරගන්න හොඳයි. වියට්නාමෙන් ගම්බිරිස් ගෙනල්ලා මුහුද මැදි ලංකාවේ කියලා හිටන් ඇරියා ඉන්දියාවට. ඒක නිසා ආණ්ඩුවක් තව ආණ්ඩුවකට හොර වැඩක් කරා. දැන් ඒක අහු වුණා. අහු වුණාට පස්සේ ඉන්දියාවට කිසිම විශ්වාසයක් නැතුව ලංකාව කෙරේ. අපි දැන් විශ්වාසය ගොඩනගාගෙන තියෙනවා. අපි ඉන්දියාවත් එක්ක සාකච්ඡා කළා. ඊට පස්සේ ලංකාවේ ගම්බිරිස් ඇරෙන්න පිට රටින් එක ඇටයක් වගේ ගේන්නේ නැහැ කියලා අපි කිව්වම දැන් යන්තම් අපි ඔය පිළි අරගෙන තියෙනවා. මේ යන විදියට සමග ජන බලවේගයට විශේෂ ජයග්‍රහණයක් අත් වෙනවා. ගේස්ට් පුරවැසියෝ විශ්‍රාම වැටුප්ලන හොලබනයි ඉන්නවා. ඒ අයගේ උදල් තැන්පත් කරලා තමයි ඒ අය ඒකේ පොලියෙන් ජීවත් වෙන්නේ. අද ඒ පොලිය 108 දක්වා අඩු කරලා තියෙනවා. 114ක් තිබිච්ච ජේෂ්ඨ පුරවැසි ගිනුමේ පොලිය 108 දක්. තනියෙන් 113ක් ගන්න බැරි නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කණ්ඩායමත් ඒ සුළුතර කල්ලියත් එකතු කරගන්න හදන්නේ. අපි ආණ්ඩුවක් හැටියටත් පක්ෂයක් හැටියටත් අපේ ඩීල් එක තියෙන්නේ මේ රටේ ජනතාව එක්ක. අනිත් එක ඉතින් ඩීල් දාන්නේ කා එක්කද? මේ ගිලෙන නැව් කුඹගහ විතරයි පේන්නේ දැන්. ටෙලිෆෝන් එකත් ගිලෙනවා, අලියත් ගිලෙනවා. එහෙම අපිට ඩීල් ඕනේ නැහැ. අපි ජනතාවත් එක්ක දාපු ඩීල් එකත් එක්ක ජනතාව 3/2 ජනවරමක් ලබා දෙනවා අගෝස්තු 5 වෙනිදා. අද උදෑසන කටුගස්තොට පොල්කොල්ල ජලාශයට පැන තරුණෙක් සහ තරුණියක් සිය දිවි හානි කරගෙන තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්වැත්තේ අවුරුදු 16 සහ 17 යන වයස්වල පසුවන්නන් බවයි පොලිසිය පැවසුවේ. අද උදෑසන කටුගස්තොට මාතලේ මහනුවර දුම්රිය මාර්ගයේ මහවැලිගඟේ දුම්රිය පාලම මත සිට පෙම්යුවලක් පොල්ගොල්ල ජලාශයට පැන සියදිවි හානි කරගෙන තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්වැත්තේ වයස අවුරුදු 17ක තරුණයෙක් සහ වයස අවුරුදු 16ක තරුණියක්. කටුගස්තොට නවයාලතැන්න ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා සහ තරුණිය නිවසින් අතුරුදහන්ව ඇති බවට දෙමව්පියන් විසින් පොලිසියට පැමිණිලි කර නැවත සිය නිවෙස් වෙත එන අතරමඟදී මෙම තරුණයා සහ තරුණිය පාලම මත සිටිනු දැක ඥාතීන් එම ස්ථානයට යාමට උත්සාහ කිරීමේදී මෙම තරුණයා සහ තරුණිය ජලාශයට පැන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් ඔවුන්ගේ ඥාතීන් එම අවස්ථාවේදී තරුණයා සහ තරුණිය බේරා ගැනීමට උත්සාහ කළද එයද ව්‍යර්ථ වී තිබෙනවා. අනතුරුව පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව තරුණයා සහ තරුණිය ජලාශයෙන් ගොඩට ගැනීමට කටයුතු කළද එවන විටත් එම තරුණයා සහ තරුණිය මියුගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සිය ප්‍රේම සම්බන්ධතාවයට දෙමව්පියන්ගේ විරුද්ධත්වයේ හේතුවෙන් මෙලෙස මෙම තරුණ යුවළ සියදිවි හානි කරගෙන ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. ඉදිරි විමර්ශන කටයුතු කටුගස්තොට පොලිසිය විසින් මෙහෙයවනු ලබනවා. පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යංශය තුල සිදුව ඇති මද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන දැනට සැඟව සිටි එම කාර්යංශයේ පොලිස් පරීක්ෂකවරයෙකු මීට සුළු මොහොතකට පෙර කඩපත පොලිස් ස්ථානයේ වෙත බාර වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ කඩපත පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම නිලධාරියා බාර දීමට කටයුතු කරනු ලැබ ඇත බවයි. ඒ සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය තුලින් දැන් කෙටි විරාමයක්. ඒත් සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි අලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.